මේ වන විට රට බංකොලොත් වීමේ අවදානමක් ගැන සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමග මේ ගැන කළ සංවාදයකදී ඔහු සඳහන් කළ කරුණුවල උපුටා ගැනීමයි මේ. බංකොලොත් වුණොත් වෙන දේ බලමු. බංකොලොත් තත්ත්වයට පත්වෙච්ච රටවල් ලෝකයේ තියෙනවා. මෑතකදී එවැනි තත්ත්වයට පත්වුණු රටක් තමයි වෙනිසියුලාව. වෙනිසියුලාව කියන්නේ තෙල් නිසා ටිකක් හොඳ ශක්තිමත් ආර්ථිකයක් තිබුණු රටක්. ඊට කලින් අපි ගැන කිව්වොත් අපි බංකොලොත් වෙනවද නැද්ද කියන එක අපිට ශාස්ත්‍රකාරයෙක් කියනා වගේ කියන්න බෑ. ශාස්ත්‍රකාරයෙක් නම් කියයි අහවල් කාලයේ බංකොලොත් වෙනවා කියලා. නමුත් අපිට එහෙම කියන්න බෑ. හේතුව තමයි බංකොලොත් වෙන්න ගියොත් ඒ කියන්නේ මිනිස්සෙක් ණය ගෙවා ගන්න බැරිව සියදිවි නසා ගන්න ගියොත් ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට ඔයාගේ ගෙදර ලියා දෙන්න මම ඔයාගේ ණය ගෙවන්නම් කියලා කිව්වොත් ඒ මිනිස්සයාට ජීවත් වෙන්න පුළුවන් වෙනවා අඩුම ගානේ පාරට බැහැලා හිඟා කන්න හරි පුළුවන් වෙනවා ඉතින් ඒ වගේ දෙයක් රටකටත් වෙන්න පුළුවන් යම් මට්ටමකින් ගැලවෙන්න පුළුවන් මෙතනදී අපි බංකොලොත්ද නැද්ද කියලා ඔය කාරණා දෙක ගැන තර්ක කරන්න ගියොත් ඒක වර්ධින්න තියෙන ඉඩකඩ 100ට 50ක් තියෙනවා මොකද අපේ අය මේ දවස්වල ලෝකේ වටේම යනවනේ සල්ලි හොයමින් ඉතින් ඔය වගේ පොඩි දේවල් කරගෙන යන්න පුළුවන් හැබැයි ඉතින් බංකොලොත් වුණොත් වෙනදේ මම වෙන විදිහකට පැහැදිලි කරන්නම්. ඒක තමයි බැද්දේගමට ඌදය අපටත් වෙයිද කියන එක. බංකොලොත් වුණොත් විනලෙනාට් වුල්ෆ් විසින් රචිත බැද්දේගමට උනා වගේ දෙයක් තමයි අපිට වෙන්නේත්. බැද්දේගම මිනිසුන්ට වෙච්ච දේ බැද්දේගම නවකතාව කියවපු නැති කෙනෙකුට ඒ නවකතාව කියවලා තේරුම් ගන්න පුළුවන්. දැන් වෙන දේ තමයි කියන්න යන්නේ රුපියලේ අගය එනම් අපේ මුදලේ අගය පිරිහිනවා ඒක තමයි ඉස්සෙල්ලම වෙන්නේ රුපියල ජාත්‍යන්තරව පිරිහීම වේගවත් වෙනවා ඒ වගේම අපිට වෙලාවට ආයෙ ගෙවා ගන්න බැරි වුණොත් අපේ ණය මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන් මොකද දැනට තියෙන ණය සෑම අවුරුද්දකම ඇමරිකන් ඩොලර් බිලියන 4ක් 5ක් ගෙවන්න තියෙනවා ඒ බිලියන 4 5 සෑම අවුරුද්දකම ඉදිරි කාලය තුල ගෙවන්න තියෙනවා අපේ රට මේ වගේ ණය ගන්න පටන් ගත්තේ වර්ෂ 2007 දී මහා බැංකුව ආණ්ඩුව බැඳුම් කර වෙළඳපොළ විවෘත කරමිනුයි ඊට පස්සේ අපි ජාත්‍යන්තරව ස්වයරීත්ව බැඳුම් කර විකුණන්න පටන් ගත්තා 2007 දී තමයි පළමු වැනි එක සිදු කළේ එදා ඇමරිකන් ඩොලර් මිලියන 500ක බැඳුම් කරයක් විකුණුවා දැන් 2019 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 17500ක් දක්වා එය වැඩි වෙලා මේ ජාත්‍යන්තර වෙළඳපොළ ණය ගැනීම පමණයි පටන් ගත්තේ මිලියන 500කින් ඒ කිව්වේ බිලියන භාගයෙන් ඔය ඔක්කොම ටික අවුරුදු 5න් 10න් ගෙවන්න තියෙන ණය ඒව පරිණත වීමේ කාලය අවුරුදු 5යි නැත්නම් 10යි එතකොට අවුරුදු 5කින් 10කින් පරිණත වුණාම අපි ඒ ණය ගෙවන්න ඕනේ. අනිත් එක තමයි ණය අරගෙන කරන දේ. මෙවැනි වාණිජ ණය ගත්තයින් පස්සේ කොන්දේසි නැහැ. තමන්ට ඕනම දෙයක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. කන්න බොන්න පුළුවන්, පිටරට සවාරි යන්න පුළුවන්, ගුවන් ටිකට් උනත් ගන්න පුළුවන්. හොටෙල් වලට ගෙවන්නත් පුළුවන්. ඉතින් මෙවැනි ණය ගත්තාම හොඳ රියල් පාටියක් දාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ණය ගන්න කොන්දේසි තියෙන තැන්වලට යන්න කැමති නැත්ති. කොන්දේසි තියෙන තැන්වල ආධාර සහ ණය මොකවත්ම අපට ගන්න බෑ. මොකද ඒ ණය ගත්තාම අරමා කලින් කිව්ව පාටි දාන්න බෑ. MCC එකට උනත් ඒකමයි. ඒ ගිවිසුමෙන් අපට වෙන වැඩ කරන්න බෑ. ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ. ඉඩම් ලියාපදිංචිය පරිගණකගත කරන්න ඕනේ. ඔය කාරණා දෙක තමයි MCC එකෙන් ආවේ. එතකොට ඒ වගේන් පිට මේකේ සත්‍යයක්වත් වියදම් කරන්න බෑ. ඉතින් ඒවා අපිට ඕනේ නෑ.
ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැත්තේ. අපි පහෝගිය අවස්ථා දෙක ගත්තොත් 2009 සහ ඊට පස්සේ 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒ අවස්ථාවලදී රටේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කාරණාවලට සහාය දීමට ඒ සඳහා ණය දීම තුලින් මහ බැංකුවේ ඔය කියන විදේශ සංචිතය ගොඩනැගීමට සහ ආණ්ඩුවේ අයවැය පරතරය විසඳා ගැනීමට කොන්දේ සිදිරිපත් කරා. ඉතින් අපිට ඒව වුණේ නැහැ. අපිට ඕනේ කොන්දේසි රහිත ණය. අපි ඒ කොන්දේසි පිළිපැද්දෙත් නැහැ. ඒ නිසා තමයි ඒ ණයවල අන්තිම වාරිකය අපිට නොදුන්නේ. 2019 තමයි අපට ඒ අන්තිම වාරිකය ලැබෙන්න තිබුණේ. නමුත් අපි ඒ කොන්දේසි අණුව කිසිම ප්‍රගතියක් පෙන්වුවේ නැහැ. අන්න ඒ නිසා ඒ ණය වාරිකය අපට ලැබුණේ නැහැ. තව එකක් තමයි කළුකඩ මිල විනිමය අනුපාතයක් තිබීම. මූලිකව විස්තර කළ ආකාරයට රටක් බංකොලොත් වෙනවා කියන දේ සිදුවීම තුලින් සිදුවිය හැකි කාරණා දෙකක් ගැන අපට තවදුරටත් කතා කරන්න පුළුවන්. ඒ පළමුවැනි කාරණය තමයි රුපියලේ විදේශ අගය අති විශාල වශයෙන් පිරිහිනවා. ඒ කියන්නේ දැන් ඩොලරයක් රුපියල් 200ක් නම් ඕක හෙට වෙද්දී 400ක් රුපියල් 1000ක් වෙන්නත් පුළුවන්. රුපියල් 10000ක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට වේගෙන් පිරිහෙන්න ගන්නවා. දැන් එහෙම වුණා වෙනසුලාවේ. මොකද වෙනසුලාවේ නිල විනිමය අනුපාතයක් තිබුණා. ඒ වගේම කළුකඩවල මිල විනිමය අනුපාතය ඊට වඩා මිලියන ගණනක් වැඩියෙන් තමයි තිබුණේ. බැංකුවෙන් ඩොලර් ගන්න ගියොත් හැමෝටම ගන්න බෑ. මොකද ඔතන වංචා දූෂණ වැඩත් හරියට තියෙනවා. බැංකුවෙන් සමහර අයට ඩොලර් ගන්න පුළුවන්. අපෙත් එහෙම පුළුවන්. ඔවුන්ට බැංකුවෙන් ඩොලර් ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. ඩොලර් හමුවේ පුරවැසියෝ දෙවර්ගයක් ඉන්නවා. වෙනසුලාවෙත් හිටියා පුරවැසියා දෙවර්ගයක්. එක පුරවැසි කණ්ඩායමකට මේ අර්බුද කියන ඒවත් හොඳ ව්‍යාපාර අවස්ථා. ඒ කියන්නේ නිල අනුපාතයට බැංකුවෙන් ඩොලර් ගන්නවා අරගෙන කළුකඩ මිලියන ගණනක වෙනසක් තියාගෙන විකුණනවා. උදාහරණයක් විදිහට බැංකුවෙන් ගත්ත විට රුපියල් 200යි එළිය රුපියල් 5000යි. මෙතනදී සුළු පරතරයක් මම කිව්වේ. බැංකුවෙන් නිල අනුපාතයට ඩොලර් ගත්ත එක හැමෝටම කරන්න බෑ. ඒ වැඩේ කරන්න කිසියම් පුද්ගලයෙකු බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ පොරක් වෙන්න ඕන. එහෙම ඩොලර් අරගෙන විනිසුලාවේ දේශපාලඥයෝ සහ ඒ හිතවතුන් එළියේ මිලියන ගණනකට ඩොලර් විකුණනවා. ඉතින් ඇතැම් මිනිස්සු එක දවසක් තුල කෝටිපතියන් බවට පත් වෙනවා. ඔවුන් ඒ සල්ලි දීලා ආයෙමත් බැංකුවෙන් ඩොලර් ගන්නවා. ඔය විදිහට විනිමය අනුපාතය පිරිහීමයි ඒ සමගම එකතු වුණු අනිකුත් ප්‍රශ්නයි ආවා. අනිත් එක තමයි රුපියල් 20ට ඕඩර් කළ පේන්ටිය බිල ගෙවද්දි රුපියල් 500ක් වෙන එක. දෙවුනුවට උණු දී තමයි උද්දමන ප්‍රශ්නයක් ඇති වෙන එක. රටේ භාණ්ඩ හා සීවාවල මිල ගණන් බලාගෙන ඉද්දී වැඩි වෙන්න ගන්නවා. පේන්ටියක් ඕඩර් කරද්දී රුපියල් 20යි පේන්ටිය බීලා ඉවර වෙලා බිල ගෙවන්න යද්දි පේන්ටියේ මිල රුපියල් 500ක් විතර වෙන්න පුළුවන්. හාල් කිලෝවක් දැන් 125යි නම් පහවදා වෙනකොට රුපියල් 500ක් වෙන්න පුළුවන්. ඊට පහවදා වෙනකොට රුපියල් 1000ක් වෙන්න පුළුවන්. රුපියල් 2000ක් වෙන්න පුළුවන්. ඔය විදිහට සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි වෙන්න ගන්නවා. මෙහෙම මිල ගණන් වැඩි වෙනකොට භාණ්ඩවලට වෙන දේ ඔබ දන්නවනේ. ඒ භාණ්ඩ සඳහා කළුකඩ ඇති වෙනවා. තියෙන මිනිස්සු භාණ්ඩ සංගවා ගන්නවා. ඉතින් ඕක තනිකරම අවුල් ජාලයක් බවට පත් වෙනවා. තව එකක් තමයි රට බංකොලොත් වෙයි කියා හිතන අය කරපු දේවල්. ඊළඟට මේ තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට සල්ලි තිබ්බට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු පුළුවන් තරම් පිට රටවලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ රට බංකොලොත් වෙයි කියලා හිතන අය පිට රටවලින් තමයි වත්කම් අරගෙන තියෙන්නේ. පිට රටවල තමයි දරුපවුල් තියාගෙන ඉන්නේ. පිට රටවල තමයි ගෙවල් දොරවල් තියෙන්නේ. පිට රටවල තමයි බිස්නස් කරන්නේ. පුරවැසිකම අරගෙන ඉන්නේ පිට රටවලම තමයි. මේ රටේ හිටියත් එහා පැත්තට අදිය තියාගෙන ඉන්නේ
ක්ෂණිකව යන්න බලාගෙන තමයි ඉන්නේ. ඔය කාරණාව තව එකක්. අපේ පාර්ලිමේන්තුවේ නම් එහෙම පිටරට යන්න අඩිය තියාගෙන ඉන්න අය කී දෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. තව එකක් තමයි දවසක් ජීවත් වෙන්නත් රුපියල් ලක්ෂයක්වත් ඕන වෙන එක. ඊළඟට වෙනසුලාවේ ඇතිවෙච්ච තවත් ප්‍රශ්නයක් තමයි මිනිස්සු රටින් පිට වෙන්න ගත්තා. විශාල වශයෙන් පිට වෙන්න ගත්තා. යමක් කමක් තිබුණු අය වාහන වලින්, ලොරි වලින්, බස් වලින්, කාර් වලින් පිට වුණා. මොකද වෙනසුලාව කියන්නේ අපි වගේ මුහුදින් වටවුණු රටක් නෙමෙයි. අසල්වැසි රාජ්‍යයක් තිබුණා. ඒ නිසා ගොඩබිම් වාහන වලින් යන්න පුළුවන්. සමහර ඇති හැකි අය යුරෝප රටවලට ගුවන් යානාවලින් ගියා. හැබැයි බහුතරයකට ඒ හැකියාව නැහැ. මොකද මේ වගේ තත්ත්වයක් ඇතිවන විට විශාල පිරිසක් දුප්පතුන් බවට පත් වෙනවා. මෙවැනි තත්ත්වයකදී රුපියල් ලක්ෂයක් පඩිගත්තත් රුපියල් ලක්ෂයකින් කරන්න දෙයක් නැති වෙනවා. සමහර විට දවසක් ජීවත් වෙන්නත් රුපියල් ලක්ෂයක් ඕන වෙනවා. ඉතින් රට අතහැරලා යන්න ඒ සල්ලි වලින් බෑ. 2015 සිට 2016 දක්වා කාලය තුල මිලියන 3ක් ඒ රටින් මිනිස්සු පිටට ගියා. හැබැයි ඒකෙන් බහුතරයක් සූට්කේස් ඔළුව උඩ තියාගෙන පයින්ම තමයි ගියේ. යුද්ධ තියෙන රටකින් පැනලා යනවා වගේ පයින්ම ගිය සල්ලි වලින් වැඩක් නැති නිසායි. මොකද සල්ලි වලින් වාහනයක් ගන්නවත් වාහනයකට ටිකට් එකක් ගන්නවත් බෑ. ඒ විදිහට මිනිස්සු ගොඩක් රට හැරලා ගියා. ජනතාවගෙන් 4න් 3ක් අනාතයි. ඊළඟ කාරණය තමයි ගිවන්න තියෙන ණය ගිවා ගන්න බැරි වෙනවා. මොකද අපිට හැම අවුරුද්දෙම ඇමරිකන් ඩොලර් බිලියන 4ක 5ක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. මෙහිම ණය ගිවා ගන්න බැරි වුනහම ඔය තත්ත්වය ඇති වෙනවා. අවසානයේදී ඉතිරි වෙන්නේ ගහක ගෙඩියක් කඩාගෙන කාලා ඉන්න පුළුවන් අසරණ වෙච්ච බහුතරයක් විතරයි. ඒ කිව්වේ මිලියන 22න් අඩුම ගානේ මිලියන 15ක් විතරවත් අපේ රටේ ගත්තොත් 4න් 3ක්වත් ඉතිරි වෙලා බඩගින්නේ ඉන්න වෙයි. සියලුම කටයුතු කඩා වැටේ. ඕක තමයි කෙටියෙන්ම බංකොලොත් වීම කියන්නේ. දැන් බලමු බංකොලොත් වුණොත් ගොඩේ ඉන්න පුළුවන්ද කියලා. මෙවැනි බංකොලොත් තත්වයක් යම් ලෙසකින් අපේ රටේ ඇති වුණා කියා උපකල්පනයක් කළොත් අපිට ඒකෙන් ගොඩෙන්න නම් විශාල වශයෙන් දැඩි කැපකිරීමක් කරලා අලුතින්ම පටන් ගන්න වෙනවා. බංකොලොත් වීම කියන මීට වඩා කාලයකට පෙර පැවති බ්‍රැමිනිතියා සාය වගේ අවස්ථාවකට පත්වීම වගේ. මොකද රස්වාවල් නැහැ, හඬ බොන්න නැහැ, ව්‍යාපාර නැහැ. මිනිස්සු තැන තැන වැටිලා. ව්‍යාපාරිකයන් රට හැර ගිහින්. ඩොලර් එමක් නැහැ. ආනයන එමක් නැහැ. තෙල් නැත්තම් කිසිම දෙයක් දුහන්න විදියකුත් නැහැ. ඔය මට්ටමට රටක් වැටුනොත් ඒ නැගිටීම මුල ඉඳලම පටන් ගත්තොත් මේ දැනට ඉන්න પરම්පරාවල් තුල ඒ නැගිටීම කරන්න අමාරු වෙවි. අලුත් ක්‍රමයකට රට හැදිලා එන්න වෙයි. අර බැද්දේගම අන්තිමට නැති වෙලා ගියා වගේ දෙයක් තමයි රටට වෙන්නේ. නමුත් ඒ මට්ටමට එනකොට රට ආයෙත් නැගිටුවා ගැනීමට නම් බොහෝ කාලයක් ගත වෙවි. හොඳයි, ඉතින් මේ දවස්වල නිතර නිතර අපිට ඇහෙන බංකොලොත් වීම යන වචනය ගැන ඔයාලා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගෙන් මේ දැනගත්තු කතාව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.